මම දන්නේ මේ පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරණයට ඉස්සෙල්ලා පවත්වන අවසාන දවස කියලා මම අද දවසේ හිතන්නේ. ලේසි ඕනෑම ATM එකට යන්න. රන් කාසි දිනා ගන්න. ලංකපේ. මේ පාර්ලිමේන්තුව ඊළඟට රැස් වෙන දිනේ කතානායකතුමනි ඔක්තෝබර් මාසේ 8 වෙනිදා. එතකොට ජනාධිපතිවරණය අවසන් වෙලා තමයි. එතකොට මම හිතනවා ඒ පත් වෙන මොන ජනාධිපතිවරයා හරි පාර්ලිමේන්තුව විසිරුවලා නව පාර්ලිමේන්තුවක් සඳහා මැතිවරණයක් හැඳයි කියන දේ අපි සිරිදාම දන්නවා. දරු කතානායකතුමනි අද මේ කතාව කරන්න ඉතාමත් කනගාටු වෙනවා. මම දන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ මලගම එහෙම නැත්නම් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ විනාශ වෙන දැනට කටයුතු වෙන අවස්ථාවක් හැටියට අපි මේක දකිනවා. අද මේ රට විනාශ කරපු කණ්ඩායමක් සමස්ත ජනතාවගේ ඔළුව හොදලා අවුරුදු 75ක් තිස්සේ මේ රට පාලනය කරපු නායකයන්ව එහෙම නැත්නම් මේ රට පාලනය කරපු ආණ්ඩු මේ රටේ ජනතාවට කිසිම දෙයක් කරේ නැහැ කියලා බොරුවක් වපුරලා අද ඒ බොරුව ජනතාව අතරට ගෙනියලා අති විනාශයකට මේ රට ගෙනියන අවස්ථාවක් හැටියට අපි මේක දකිනවා. මම මේ මාසේ සැප්තැම්බර් මාසේ පළවෙනිදා වර්තමාන ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය සඳහා හලාවත නගර මැදට එතුමාව ගෙනල්ලා දවන්ත රැලියක් කළා. හැබැයි මට පොඩි කනගාටුවක් තියෙනවා. හැබැයි අදරත් එක්සත් ජාතික පක්ෂයේ එතුමාට උදව් කරන කණ්ඩායමට කිසිම සහයෝගයක් නැහැ. මට තේරෙන්නේ නැහැ මොකද්ද මේ වෙන්නේ කියලා. අපි හිතනවා එතුමා යම් කිසි දෙයක් මේ රටට කරායි කියලා. අපි හිතුවා එතුමාත් එක්කලා මේ ගමන යන්න පුළුවන් කියලා. හැබැයි දැන් අපිට පේනවා මේ මොකක් හරි වෙන බලවේගයක් ක්‍රියාත්මක වෙනවායි කියලා. අර අශුද්ධ කණ්ඩායම බලයට ගේන්න වෙන මොකක් හරි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවද කියලායි මට හිතෙන්නේ. ප්‍රජාතන්ත්රවාදයට ආදරය කරන පාර්ලිමේන්තුව නියෝජනය කරන කණ්ඩායම ඉන්නවනම් පාර්ලිමේන්තුවේ පිටත කණ්ඩායම ඉන්නවනම් මේ අවධානම තේරුම් අරගෙන දැන් මම හිතන්නේ අපි සියලු දෙනා එකට එකතු වෙන්න ඕන අවස්ථාවක් දිනනවද පරදිනවද කියන එක ප්‍රජාතන්ත්‍රවාදය. අපි පරදිනවනම් පරදිලා යනවා. අපිට දිනන්න පුළුවන් පරදින්න පුළුවන් ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය. හැබැයි පරදුනාට පස්සේ නැවත වතාවක් අරගලය කරන්න විනාශකාරී තැනකට ගේන්න ගෙවල් ගොඩ දොරවල් ගිනි තියන්න පාර්ලිමේන්තු ගිනි තියන්න එහෙම තැනකට ආයෙ කතා කරනවා නම් ගරු මන්ත්‍රීවරු තමයි කාලේ අවසානයි. මම ඉවර කරනවා. ගරු කතානායකතුමනි මෙතන ඉඳලා මම ස්වාධීනව අද සිට මම ස්වාධීනව මේ විනාශකාරී කණ්ඩායම පරාජයට පත් කරන්න පුළුවන් අයත් එක්කලා මම සාකච්ඡා කරන්න ආරම්භ කරනවා. මම කවදාවත් අඩුව ගන්න මම සජිත් ප්‍රේමදාසත්වව හම්බෙලවත් නැහැ. හැබැයි මේ විනාශය වෙන අවස්ථාවේදී මම අධ්‍යක්ෂක එකතු කරලා ඉල්ලනවා පුළුවන් නම් විපක්ෂ නායකතුමාටයි ජනාධිපතිතුමාටයි එකතු වෙන්න. අර අශුද්ධ සංධානය කියලා මම නැවත වතාවක් කියන්නේ ජාතික ජන බලවේගයත් එක්කලා එකතු වෙලා ඉන්න කණ්ඩායම. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.